ඉතින් මෙහෙ ඇවිල්ලත් කට්ටිය කියන බයන්න නිස්සන වන්ට ගියා දවස් හතක් හිටියා. ගෙදර හිටියනම් බුද්ධ පූජාවත් තියාගෙන පින් කරන්න තිබුණා. මෙහෙදි බුද්ධ පූජාවත් නැහැ, පින් කරන්නත් නැහැ, ගාත කියන්නත් නැහැ. අපරාදී දවස් හත හෙට විතර අහනවා ස්වාමීන් වහන්සේ මේ දවස් හත නම් ගියා කරන්න දෙන්න. ගෙදර ගිහිල්ලවත් භාවනා කරන්න ක්‍රමයක් කියලා දෙන්න බැරිද කියලා. අනේ ගෙදර ගියාමත් අඩුවානේ මොකක් හරි බිනක් කරගන්න. මේ දවස් හතම අපරාදී. ඉතින් මට වහකණ්ඩ හිතෙනවා අයියකෝ මේ මිනිස්සු මේ ඇවිල්ලා තියෙන්නේ මෙහි ඇවිල්ලා තියෙන්නේ පින් කරගෙන යන්නේ කියලා. ඉතින් ඒකට යන්න ඔයිට වැඩි හොඳ හින්දු කෝවිලකට යන්න. ඒකේ ගහලා තියෙනවා. සාමාන්‍ය යාගයක් කරනවා මෙච්චරයි අසමේද යාගෙට මෙච්චරන ගාණ දුන්නා වැඩි කරනවා. ඒ සෙල්ලමට යනකම් අපි පිරිහිලා තියෙන්නේ. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වෙලාවේ රටේ ලෝකෙ කොච්චර යෝගේ පිං අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේ වගේ තනක් හදාගත්තා. අපි ඉන්නකොට අපිට තේරෙනවා ඒ වගේ දේවල් නිසා අරමුණක හිත පවත්තන්න බැරි. එහෙම නැත්නම් හුලං වදි තැනකපත් වෙන පහන් දැල් වගේ පහන කෙලීම කවදාවත් කෙලින්පත් වෙන්නේ නැහැ. එහාට වෙන්නවා, මෙහාට වෙන්නවා, එහාට වෙන්නවා, මෙහාට වෙන්නවා නිවෙන්නේත් නැහැ. ඒ මේකට තමයි ධර්තේ පරිලහ කියන්නේ. ඒ නිසා දන්න පහනේ ධර්තේ පරිලහ දන්නවනම්, දන්න හුස්මේ ධර්තේ පරිලහ දන්නවනම්, දන්න වමේ දකුණේ ධර්තේ පරිලහ දන්නවනම් ඒ කියන්න පුළුවන් අනිත්‍ය ඔක්කොම ඒක නිසා නැති කරනවා. ඒ නිසා ඔක්කොම නැති කරවෙන්නේ නැති වුණාට එක්කට සාපේක්ෂව අනිත්‍ය නැති කරනවා කියන එක දැනගන්න භාවනා කරලා බෑ. ඒකට අන්වේ ඥාන අවශ්‍යයි. ඒකට අනුමාන ඥාන අවශ්‍යයි. අපි ඇහෙන් රූප බලන හැම වෙලාවෙදීම කනට ඇහෙන ශබ්ද අභව්‍ය භාවයටපත් වෙනවා. නහයට දැනෙන ගඳ රස පහස අභව්‍ය වෙනවා. බුදුරජාණන්සේ චප්පාණක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේක හරියට මහන්නේ වල් සත්තු 6 දෙනෙක් එක ලණුවකින් බඳලා ලණු ඔක්කොම එකට ගැටහලා තියෙන්නේ. ඇහැ කියන්නේ පක්ෂයෙක්, කන කියලා කියන්නේ හිවලෙක්. ආදි වශයෙන් එක එක ගෝචර භූමි සහිත සත්තු 6 දෙනෙක් ගැටගාලා යම් වෙලාවක ඇහැදිනුත් එයා අනික් සත්තු ඔක්කොම දැනගෙන ඉගිලෙනවා. අරගෙන ඉගිලෙනවා. එයාට දන්නේ අනික් සත්තු ඉගිලෙන්න බෑ කියලා. ඇහැ වැඩ කරන හැම වෙලාවෙම කන, නාසය, දිව, කය, මන කියන එකට එන අරමුණු ඔක්කොම අභවියටපත් වෙනවා. අපි දන්නේ නැහැ. අපිට පේන්නේ අර බලන ඇහි බලන දේට තියෙන කැදරකම මිසක්කා. ඒ නිසා මේ එතෙන් දෙන අනික් දේව අභව්‍ය වෙන බව ඒක දැනගන්න අන්වේ ඥාන අවශ්‍යයි. ඊට පස්සේ අපි හිතමු සද්දයකට හිත ගියයි කියලා. ඒතර රූප පේන්නේ නැහැ. පේන රූප එදි ඥානන්ද සෝන්ති කියන අපි ශ්‍රව්‍ය දෘශ්‍ය චිත්‍රපටි ශාලාවට යනවා කියලා හිතන. චිත්‍රපටි ශාලාවට ගියාම ඒකේ සල්ලි ටිකට් එකට දෙනවා රූප පෙන්වනවා සද්ද අසනවා. ඒ සිගරට් බොන මිනිස්සු නිසා ගඳ තියෙනානේ සිප්පිච්චර ශාලාවක නිකන් ඒක සල්ලි කියවන්න ඕනේ නැහැ ඒකට. බීපු මිනිස්සු ඉන්නවා ගඳත් අර ගහන්න නැත්නම් නෝන් ලබ් සෙන් ගාගෙන ඉන්නවා එක ඉතින් ගඳත් නිකන් දෙනවා. රස නැහැ නිතිය අපි තුන නෙලකට කනවයි කියලා කියමුකෝ. පිට බානකොට කකා ඉන්නවනේ. ඊට පස්සේ පහතට ඉඳගෙන ඉන්න සීට් එක තියෙනවනේ. ඒ සීට් එක කොහොමද මේ මකුණෙ දෙන්නේ කියනවනේ. උන් විදිනවනේ. ඊට පස්සේ කල්පනාවත් යනවනේ. අපිට තියෙන චිත්‍රපටියේ පැයක් තියෙනවා. අපි රූපත් පැයෙන් බැලුවා, සද්දත් පැයෙන් ඇහුවා, ගඳත් බැලුවා, රසත් බැලුවා, පහසත් ලැබුවා, හිතවිල්ලත් හිතුවයි කියලා. නමුත් අපිට තේරෙන්නේ නැහැ රූප බලන වෙලාවේ අනිත්‍යක තේරෙන්නේ නැහැ. රස බලන වෙලාවේදී අනිත්‍යව තේරෙන්නේ නැහැ. මේ අතර වෙන මාරුවේ කිසිම න්‍යායපත්‍රයක් නැහැ කිසිම කෙනෙක් ගාව. ලෝකේ ඉන්න ඔය අම්මලාගේ දරුවන්ගේ, තාත්තලාගේ දරුවන්ගේ, ගුරුවරයාගේ, ශිෂ්‍යයාගේ, වේදාගේ, ලෙඩාගේ, රජුරුවන්ගේ, රටවැසියන්ගේ න්‍යායපත්‍රයක් ඇත්තෙම නැහැ. ඉතින් කොහොමද එකෙක් තව එකෙක් මේ වන්නේ? දැබිටන බෑම චිත්‍රපටි බල්ලාවේ කිය. නමුත් ඒකේ තියෙන කැලි කැලි ටික හදලා මම තමයි අධ්‍යක්ෂණය කරන්නේ මෙන්න චිත්‍රපටියේ ශෝකාන්තයන්ත දුක්ඛාන්තයද්ද කියලා මම දෙන අර්ථකථනය මේත් එක්කම චිත්‍රපටි බලපන තිකරන්න වෙන කතාවක් වෙන්නලා තියෙනවා. එයා දැකලා තියෙන වෙන එකක්. ඉතින් ඥාන දසනාදි කියනවා මැජික් දර්ශනයකට ගිහිල්ලා යම් වෙලාවක කොහොම හරි හොරෙන් මැජික් කාර්යයට පිටිපස්සෙන් යන්න හැංගිලා ඉන්න පුළුවන් වුණොත් ඉස්රායින මිනිසුත් පේනවා මේ වශයෙන් කරන හොර ටිකක් පේනවනේ. මැජික් කාර්යයේ සෙල්ලම් ඔක්කොම තියෙන්නේ ඉස්රායින් බැලුවොත් විතරයි. ඊටු වෙන මේ මිනිස්සු බෙල්ල දික් කරන හාහුකක බලන්නේ අරයාගේ ජඩ මර ඇල්ස් බැඳුම් ටිකනේ සල්ලිත් දෙනවනේ.
මේ මනසට ඇති වෙනවා මේ මිනිස්සු කියන්නේ මොනතරම් අම්මන්න තකතිරු මරි තමන්ගෙම සල්ලි දීලා තමන්ගෙම කතා ගන්න පිට අමනියෝ කොටසක් නේ. ඒක හොඳටම දන්න මිනිහා තමයි මැජික් කාර්යය කියන්නේ. ඌ ලස්සනට කරලා පෙන්නනවා. අපි දන්නව බොරුව කියලා. ඒ වුණත් අපිට ජොලියක් තියෙනවා. ආහන්නේ වගේ බුදුරජාණන් වහන්සේට පෙන්නට පස්සේ මේ චිත්‍රපටිය පිටිපස්සේ ඉඳලා පේන්න පටන් ගන්න මේ මිනිස්සු හැම වෙලාවෙම මේ එකතු කරන පැත්තේ හිටියට භාවනා කරනකොට බලාගෙන ඉන්න අරමුණ ගෙවෙන පැත්තට යන්න වැඩි වෙලා යන්නේ නැහැ. හැබැයි යනකොට අපි නැවතත් මොනවා හරි ක්‍රමකින් අරක හැත්බැඳලා අලුත් කරගන්න හදන හැදිල්ල හැම කෙනාගේම Tamanට ආවේණික ක්‍රමයකට සිද්ධ වෙනවා. අරමුණ තැම්පත් වෙනවා කියන එක එච්චර වෙලා යන්නේ නැහැ. ඒක ඕන වෙලාවක කරලා දෙන්න පුළුවන්, පින්නලා දෙන්න පුළුවන්. ඒක බාර ගන්න නැත්තම් එනකොට අහලා බලලා දෙන මොකක් හරි අල්ලනවා. අර වෙච්චි ගෙවීම, වෙච්චි ක්ෂයවීම, වෙච්චි වැයවීම දිගට වෙන්න එයා කැමති නැහැ. ඒ මාරු කරනවා. ඉතින් අපි කියමු අරමුණ පැත්තක තියන්නකෝ. අරමුණ එපා අපිට. රාගය පහළුණ නැත්නම් චිත්ත හිතක් පහළ වුණා. නැත්නම් අපිට ද්වේෂය පහළුණා. එහෙම නැත්නම් ආසාවක් පහළුණා, ඊර්ෂ්‍යාවක් පහළුණා, ක්‍රෝධයක් පහළුණා, ප්‍රේමයක් පහළුණා කියන්නකෝ. ඒක ගියොත් ඒක ලස්සනටම කියනවා ධම්මදින තෙරින් ආන්සේ රහත් තෙරින් ආන්සේ ආස සැප වේදනාවක් ඇවිල්ලා හොඳට බලන විට ඒක ඉවර වෙන්නේ අනිවාර්යයෙන්ම දුකකින්. අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ සැප වේදනාව විතරයි. දුක් වේදනාවක් આવොත් අනිවාර්යයෙන්ම වෙන්නේ සැපෙන්. අපිට කවදාවත් දුක් වේදනාවක් කියලා සැප බලන්නේ මොකද දුක් වේදනාව වෙනකොට මූණ නරක් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒකේ අවසානයේ සැප පේන්නේ නැහැ. සැප වේදනාවක් આવොත් හැම වෙලාවෙම දුකින් ඉවරනේ අපිට ඒක පේන්නේ නැහැ. මොකද අර සැප වේදනාවේ තියෙන කෑදරකම නිසා. එචි වගේ එකක් බලන්න පුළුවන් නම් ආස්වාස ප්‍රසවාසය වගේ වේදනාවක මුළු බැඳාග දැක්කනම් ඔන්න තේරෙන පටන් අර ගන්නවා. ඒක පටන් ගන්න කෙනා නෙමෙයි මැරෙන්නේ. වෙන වෙන දර්ශනයක් මේ. නමුත් අපි මත්ෙට නිසා හොඳ දේක නරක බලන්න අපිට තේරෙන්නේ නැහැ. නරක දේක හොඳ බලන්න තේරෙන්නේ නැහැ. හැබැයි අපිට පින තියෙනවා. අපිට ඒකට අවශ්‍ය කරන ඥානය තියෙන වැඩ ගන්නෑ. අපි මේ කවුරු හරි කියපු හරුපෙකට හිත දාගෙන කවුරු හරි දාපු ප්‍රොජෙක්ට් එකක් තමයි වැඩ කරන්නේ. ඒකට ඒ සයිකියාට්‍රිස් වල කියනවා අපි කියනවා අපි කිව්වොත් එහෙම කවුරු හරි බත් කන වෙලාවේදී හොටු උරන්න හොඳ නැහැ කියලා අපේ අම්මා කියලා දීලා තිනවා කියමු. ඉතින් ඒ නිසා බත් කන වෙලාවේදී හොටු බුරුල්ුනොත් එහෙම මට හරි අපහසුටපත් වෙනවා. මොකද අම්මා කියලා තිනන හොටු උරන්න එපයි කියලා. ඉතින් මම මේක හිර කරගෙන ඉන්නවා. එතකොට බත් තමක් නැහැ හිතේ. දැන් කොහොමද මේ ඔක්කොම වෙලා බත් කාලි වෙලා හොටු උරන්නේ කතා නැතිේ. නමුත් එහෙම ඉන්න වෙලාව කවුරු හරි ගණන් ගන්න තෝ හොටු හීරුවොත් ඊ මංසය කෙරේ තරහක් එනවනේ. මන්ට අම්මා කියලා තියෙනවා බත් කන හොටු උරන්න එපයි කියලා. එතකොට හොටු උරන මංසය කෙරේ තරහ නැති. ඇත්තට හොටු උරන එක හොඳද නැද කියලා අම්මට තේරෙන්නේ නැත්නම් මට තේරෙන්නේ නැහැ ඌට තේරෙන්නේ නැහැ. අපි මේකෙන් කෙලෙස් හදාගන්න හැටි බලන්න. කවුරු හරි ස්ක්‍රිප්ට් එකක් දාන ඔළුවට දැම්මට පස්සේ මම පුළුවන් තරම් තටමන ඕක හදාගන්න ඕක කරගෙන යන්න. මම බලන්නේ මේක ඇත්තටම හිත සුවපින්සද අර්ථ සිද්ධියත් හලකනවද සතිය වඩන ඉව මොකක්වත් නැහැ. අපි මෙහෙම තටමඟන මේක නොකර ඉන්නකොට ඕන කවුරු හරි කෙනෙක් ඒකම කරනවා දැක්කොත් අරුගේ උගුරු දණ්ඩ කණ්ඩ හිතෙනවා. ලකෝ මෙච්චර දෙයක්වත් තේරෙන්නේ නැද්ද කියලා. මමත් ඉන්නේ දුකේ. අම්මත් මෝඩි. අම්මට තේරෙන්නේ නැහැ මේ කවදාකවත් පරීක්ෂා කරන්න යන්නේ අපි මේ අපි ඔළුවට දාලා තියෙන ස්ක්‍රිප්ට් එක. කවුරු හරි අම්මලාගේ තාත්තලාගේ වැඩේම ඔච්චරයි. අර පොඩි එකාගේ ඔළුවට එක එක දානවා. ඌ ඉති පිළිගන්නවා කවුද අපි කියන්නේ මුල් ගුරුවරු කියලා නේ කියන්නේ. අම්මයි තාත්තයි. ඉතින් මේක පරීක්ෂා කරන වෙලාවක් නැහැනේ. ඉතින් ඒ ස්ක්‍රිප්ට් එක නිසා භාවනා කරන කීලා අරමුණ තුනී වෙගෙන එනකොට ඔක්කොම කල්පනාවට එනවා.